ඉතින් සුබ දවසක් කියලා යාළුව හැමෝම ගොඩක් ආදරෙන් පිළිගන්න අපේ රජිරකැපල YouTube channel එකට. තවමත් ඔයාලා අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරන්න. ඒ වගේම තමයි bell icon එකත් click කරලා තියාගන්න. එතකොට අපි video එකක් දාපු ගමන් ඒ කියන්නේ notification එක ඔයාලගේ phone එකට එනවා. ඉතින් අද මම ඔයාලට කියන්න යන්නේ කියන්නේ අපි අපේ channel එක හරහා ගොඩක් වෙලාවට ඉදිරිපත් කරන්නේ කැනඩාවේ තියෙන job vacancies ගැන. ඉතින් අද ඔයාලට මම කියන්න සූදානම් වෙන්නේ ලාංකිකයන්, ඒ කියන්නේ අපේ ශ්‍රී ලාංකිකයන් සඳහා ලෝකයේ තියෙන බහුලවම රැකියා ලබා දෙන රටවල් 7ක් ගැන explain කරන්න තමයි අද මම ඔයාලට මේ විදිහට අරගෙන ආවේ. ඉතින් පළවෙනිම කන්ට්‍රි එක, පළවෙනිම රට විදිහට මම ඔයාලට කියන්න යන්නේ රොමේනියාව. රොමේනියා කියන්නේ ෂෙනගන් කලාපයේ තියෙන රටක්. ඒ කියන්නේ යුරෝප් යුනියන් එකේ තියෙන රටක්. හැබැයි ෂෙනගන් කන්ට්‍රි එකක් විදිහට තවම යාලා මේ වෙලා නැහැ. තවම ඒගොල්ලන් එකතු වෙලා නැහැ. හැබැයි අනාගතයේදී ෂෙනගන් වීසා එකක්, ෂෙනගන් කන්ට්‍රි එකක් විදිහට යාලා එකතු වෙන්න නියමිතයි. ඉතින් ඔයාලා අනාගතයේදී හොඳ වැටුපකට, ඒ වගේම ඒ රට ඉඳලා තවත් හොඳ යුරෝප් රටකට, හොඳ ෂෙනගන් රටකට යන්න අවස්ථාවක් තියෙනවා මේ රොමේනියාවල ජොබ් එකක් කරොත් එහෙම. ඉතින් ඔයාලට වැඩිපුරම රොමේනියාවේ තියෙන්නේ ජොබ් වේකන්සීස් වලට 175,000 104,000 වගේ අතර සැලරි එකක් තමයි ඔයාලට ගන්න පුළුවන් රොමේනියාවේ ජොබ් එකක් කරොත් එහෙම. ඉතින් ඔයාලා යන්න උත්සාහ කරනවනේ යන්න බලන්න. මොකද අඩු ලොකු වෙනමක් සාමාන්‍යයෙන් යන්නේ නැහැ. හැබැයි ඔයාලට ගියොත් එහෙම හොඳ chance එකක් අරගන්න පුළුවන්. මොකද අනාගතයේදී මේ වගේ ෂෙනගන් කන්ට්‍රි එකකින් තවත් හොඳ රටකට යන්න ඇත්තටම මේක ගොඩක් වටිනවා මේ වගේ රටක් හරහා. ඉතින් ඊළඟට කියන්න යන රට තමයි අංක 2, හොන්කොං. හොන්කොං කියන්නේ ඇත්තටම ලෝකයේ කියන්නේ චයිනාවල තියෙන කොටසක් නෙමෙයි. හැබැයි චයිනාවලම ආසන්නයේ තියෙන ප්‍රදේශ කොටසක්. ඉතින් ඒ වගේම තමයි 108,000 අතර සැලරිස් ඔයාලට ගන්න පුළුවන් මේ හොන්කොං ගියොත් එහෙම. ඒ කියන්නේ හොන්කොං ජොබ්ස් වලින් ඔයාලට 108,000 අතර වගේ සැලරිස් අරගන්න පුළුවන්. ඒ වගේම ජපාන් තමයි නෙක්ස්ට් කන්ට්‍රි එක. ජපානයේ කියන්නේ ඇත්තටම ගොඩක් හොඳ රටක්. සේෆ්ටි එක අතින්ද, එතකොට සැලරිස් අතින්ද, ඒ වගේ ගොඩක් හොඳ රටක්. හැබැයි ඔයාලට මෙතනදී ජපන් භාෂාව ඉගෙන ගන්න ඕනේ. සහ ලංකාවේ ගොඩක් වැඩපිළිවෙළවල් තියෙනවා ජපානයට යන්න පුළුවන්. ඒ කියන්නේ නිරවුල්ව ඔයාලට ජපන් සඳහා යන්න පුළුවන්. ඒ වගේම තමයි එක්සෑම් එකක් කරන්න ඕනේ. සමහරලාට එක්සෑම්ස් කරන්න ඕනේ නැහැ. ඒ වගේම තමයි ජපානයේ තියෙන රැකියා අවස්ථා ගොඩක් ප්‍රමාණයක් දැනට ලංකාවට අපිට ලැබිලා තියෙනවා. එහෙම ගත්තොත් එහෙම ගොඩක් මේගොල්ලෝ ඉල්ලලා තියෙන ස්කිල්ස් පැත්ත. ඉතින් ඔයාලා ස්කිල්ස් පැත්ත, කාර්මික පැත්ත හදාගත්තොත් ඇත්තටම ඔයාලට ගොඩක් රැකියාවල් තියෙනවා මේ ජපානයේ. හැබැයි අර රොමේනියා වගේ රටකට යනවා නම් ඕගොල්ලොන්ට එහෙම ලැන්ග්වේජ් එක, ඒ කියන්නේ ලොකුවට එහෙම වෙනම භාෂාවක් ඉගෙන ගන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ඒක තමයි එතනදී ඔයාලට ලැබෙන වාසිය. ඉතින් මෝල්ටා කියලා නෙක්ස්ට් රට තමයි මෝල්ටා. ඔයාලා මෝල්ටා දන්නෙත් ඇතුළු සමහර වෙලාවට මෝල්ටා ඇන් මෝල්ඩෝවා කියලා රටවල් දෙකක් තියෙනවා. ඉතින් මම අද කියන්නේ ඔගොල්ලොන්ට මෝල්ටා ගැන. මෝල්ටා කියන්නේ ඇත්තටම ලෝකයේ තියෙන හොඳ දියුණු රටක්. ඔයාලට යන්න අවස්ථාවක් තියෙනවා නම් යන්න බලන්න. මොකද සැලරිස් අතින් ඇත්තටම ගොඩක් හොඳයි. ඒ වගේම තමයි ඉතාලි වලට ළඟින් තමයි මේ මෝල්ටා තියෙන්නේ. ඉතාලි වගේම පෝසත් රටක්. ඉතින් ඔයාලට මේ මෝල්ටා කියන රටත් ෂෙනගන් අපේක්ෂිත රටක්. ඉතින් ඔයාලට පුළුවන් අනාගතයේදී මේ වගේ සාමාන්‍ය පොඩි රටකට ගිහිල්ලා හරි ඔයාලගේ ෂෙනගන් තවත් හොඳ ලෝකයේ දියුණුම රටකටත් යන්න අවස්ථාවක් අරගන්න. ඉතින් මෝල්ටාවල ගොඩක්ම තියෙන ජොබ් කැටගරිස් තමයි හොස්පිටල් ෆීල්ඩ් එක, ඩ්‍රයිවින් ෆීල්ඩ් එක, ඒ වගේම ඇග්‍රිකල්චර් ෆීල්ඩ් එක සහ හෝටෙල් ෆීල්ඩ් එක. ඉතින් අනිත් කියපු රැකියා රටවල් වලත් ඒ වගේම ෆීල්ඩ් එක තමයි තියෙන්නේ. හොස්පිටල්, ඩ්‍රයිවින්, ඇග්‍රිකල්චර්, හෝටෙල් කියන ෆීල්ඩ් එක තමයි ගොඩක්ම ලාංකිකයන් සඳහා අවස්ථාවක් ලැබිලා තියෙන්නේ. ඉතින් ඊළඟ
රට තමයි සිංගප්පූරුව. සිංගප්පූරුව කියන්නේ ආසියාවේ සංවර්ධිතම රට. ඒ කියන්නේ ආසියාවේ තියෙන පෝසත්ම රට කිව්වොත් හරි සිංගප්පූරුව. ඉතින් සිංගප්පූරුවෙත් ගොඩක් රැකියා අවස්ථා ලංකාවට ලැබෙනවා. මොකද ලංකාවට ඉතාමත් ආසන්නයේ තියෙන්නේ. ඒ වගේම තමයි ගොඩක් ලෝකයේ තියෙන ලෝකයෙන්ම ගත්තොත් එහෙම පස්වෙනියට පෝසත්ම රට තමයි සිංගප්පූරුව කියලා කියන්නේ. ඉතින් වීසා චාර්ජස් වගේම ටිකට් ප්‍රයිසස්ත් ගොඩක් අඩුයි සිංගප්පූරුවට යන්න. ඉතින් යන්න පුළුවන් නම් ඇත්තටම උත්සාහ කරන්න. සිංගප්පූරුවෙන් අපිට ගොඩක්ම ලැබිලා තියෙන්නේ නර්ස් ඇන්ඩ් කෙයාර් ගිවර්ස් රට තමයි ජොබ් වේකන්සීස් විදියට. ඉතින් ඊට අමතරව ඊස්රායල් තියෙනවා. ඊස්රායල් කියන්නේ ලෝකයේ තියෙන ගොඩක් දියුණු රටක්. හැබැයි මේ මෑතකදී එයාලගේ යුදමය පැත්තෙන් ඒගොල්ලන් අසාර්ථකතාවයකට පත් වුණා. ඉතින් ඒ වුණත් ඕගොල්ලෝ කැමති නම් ලොකු සැලරි එකක් ගන්න. ඊස්රායල් කියන්නේ ඇත්තටම ලොකුම ලොකු සැලරිස් හම්බෙන රටක්. ඉතින් අනාගතයේදී තවත් ශ්‍රී ලාංකිකයන් සඳහා රැකියා අවස්ථා වැඩි වෙයි කියලා එයාලා සඳහන් කරනවා. මොකද මේ ඇතිවෙච්ච යුදමය තත්ත්වත් එක්ක සහ එයාලා තීරණය කළ තියෙනවා මුස්ලිම් රටවල් වලින් ඒ රටට ජොබ්ස් වලට කවුරුත් ගන්නේ නැහැ කියලා. ඉතින් ඒ නිසා ඉන්දියාව සහ ශ්‍රී ලාංකිකයන්ට ලොකු අවස්ථා ප්‍රමාණයක් ලැබේ කියලා සඳහන් කරලා තියෙනවා. ඉතින් ඊට අමතරව සවුත් කොරියා තමයි ඊළඟ කන්ට්‍රී එක, හත්වෙනි කන්ට්‍රී එක සවුත් කොරියා. සවුත් කොරියා කියලා කියන්නේ ලෝකයේ දියුණුම රටක් සහ ලංකාවේ ලොකු වැඩපිළිවිලක් තියෙනවා. දකුණු කොරියාවට යන්න අවස්ථාවක් සැලසලා. ඉතින් දකුණු කොරියාව කියන්නේ ඔයාලට ෆ්‍රී accommodations, ඒ කියන්නේ නොමිලේ නවාතැන් පහසුකම්, ඒ වගේම ආහාර කෑම, ඒ හැම දෙයක්ම දෙනවා. එතකොට ඔයාලා කොරියාවට ගියොත් ඔයාලට හම්බෙන සම්පූර්ණම වැටුප ඉතුරු කරගන්න අවස්ථාවක් ඕගොල්ලොන්ට තියෙනවා. ඉතින් ඒක ඔයාලට ලැබෙන ලොකුම ලොකු chance එකක්. ඉතින් කොරියා යන්න පුළුවන් ගොඩාක් ක්‍රමවේදත් ලංකාවේ දැනට තියෙනවා. ඉතින් ඒ හරහා ඔයාලා යන්න උත්සාහ කළොත් එහෙම ඇත්තටම ඔයාලට හොඳ රැකියාවකට යන්න පුළුවන්. ඉතින් අද ඔයාලට වීඩියෝ එකෙන් අරගෙන ආව වෙනස්ම දෙයක් ගැන තමයි කිව්වේ. කියන්නේ ලෝකයේ තියෙන දියුණුම රටවල් 7ක් ලාංකිකයන්ට ජොබ්ස් දෙන. ඉතින් මේ රැකියාවන් මේ කැමති එකකින් තෝරගෙන ඔයාලට ඇප්ලයි කරන්න පුළුවන්. ඉතින් ඊට අමතරව මම මේ තෝරගත්ත 7ට කැනඩාව, ඒ වගේම තවත් සයිප්‍රස් වගේ මැද පෙරදිග රටවල්, ඔස්ට්‍රේලියා, න්‍යූසීලන්ඩ් මේ රටවල් කිසි දෙයක් තෝරගත්තේ නැහැ. මොකද මම channel එකෙන් දිගටම මේ ගැන තමයි වීඩියෝස් ඕගොල්ලොන්ට අරගෙන ආවේ. ඉතින් අනිවාර්යයෙන්ම අපේ channel එකත් එක්ක දිගටම එකතු වෙලා ඉන්න සහ මේ වීඩියෝ එකට ලයික් කරන්න, යාළුවොත් එක්ක ෂෙයා කරන්න. තවත් වීඩියෝ එකකින් හම්බ වෙනකන් ඔයාලා හැමෝම සතුටින් පරිස්සමෙන් ඉන්න. ඉතින් තමන් තෝරගන්න රට අනුව තමන් උත්සාහයෙන් කැපවීමෙන් තමන් දෙයක් කරගන්නවාමයි කියන බලාපොරොත්තු අදිෂ්ඨානය තියාගෙන ඔයා ඔයාගේ ගේම ගහන්න. ඉතින් රැල්ලට කිසිම දෙයක් හැම වෙලාවෙම කරන්න යන්නපා. තමන්ට හරි කියලා හිතන දේ තමන් අනිවාර්යයෙන්ම කරලා හරි බලන්න. ඉතින් හැමෝටම විශ් කරනවා හැමෝටම චාන්ස් එකක් ලැබෙන්න කියලා. තවත් වීඩියෝ එකකින් හම් වෙනකන් ඔයාලා හැමෝටම සුබම සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා.